අවුරුදු 3000ක විතර ශිෂ්ට අතීතයක් අපිට තියෙනවා. මුලින්ම යක්ෂ රාක්ෂ නාග දේව ගෝත්‍රිකයන් එකට එකතු වෙලා සිව් හෙළයක් මේ රටේ ගොඩනැගුණා. ඒක තමයි සිංහලයේ උනේ. දේවානම්පියතිස්ස රජ කාලේ වෙනකොට මහින්දාහඳුරන්ගේ ආගමනයත් එක්ක ඒ ගමම කලින් බුදුහාඳුරෝ තුන්සරයක් මේ රටේ වැඩලා හිටි නිසා මේ සියල්ලකට එකතු වෙලා බෞද්ධ ධර්මය මේ රටේ රජුරුවත් පාලකිනුත් ජනතාවත් පිළිගත්තා. නමුත් මේ බෞද්ධ දර්ශනය නිසා කිසිසේත් වෙනත් ඇදහිලි වලට යොමු වෙලා හිටපුවාට කරදරයක් සිද්ධ වුණේ නැහැ. ඒ මොකද ඒ බෞද්ධ ශිෂ්ටාචාරය නිසා. බෞද්ධ ශිෂ්ටාචාරයේ ප්‍රතිපත්තියක් තමයි කිසිවෙකුට කිසි අන්දමකින් ඔවුන්ගේ නිදහස සීමා නොකිරීම. නමුත් සිංහල රජ කාලේ දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන්ගෙනුත් අන්තවාදී හින්දු ඒ වගේම පෘතුගීසි නන්දේසි ඉංග්‍රීසි එයාත් එක්ක පැමිණිච්ච මිෂනාරිවරුන්ගෙනුත් විශාල හානියක් අපේ රටට සිද්ධ වුණා. ඒගමම බෞද්ධ දර්ශනය දෙකට කැඩිල එක යුගයක බොහෝ බෞද්ධ පොතපත් බෞද්ධයින් විසින්ම පුච්ච දැම්මා. මේ නිසා අපේ බෞද්ධ සාහිත්‍යයේ අන්තිම විනාශයට කලින් කල පත් වුණා. නමුත් මගේ විශ්වාසය හැටියට කලින් කල ආක්‍රමණවලට යටත් වුණ යුගවලට වැඩියෙන් අපි නිදහස ලැබුණට පස්සේ මේ අවුරුදු 72 බෞද්ධ ශිෂ්ටාචාරයට විශාල හානියක් සිදු වුණ බව මගේ විශ්වාසයයි. ඒ වගේම මම විශ්වාස කරනවා මේ බෞද්ධ ශිෂ්ටාචාරය තිබුණු නිසා මේ රටේ සෙසු ආගම් වලට අයිති අයට නිදහසේ තමන්ගේ ආගම් අදහා ගන්න පුළුවන් වුණා. නමුත් අන්තවාදී ඉස්ලාම් පිරිසකුත් අන්තවාදී ක්‍රිස්තියානි පිරිසකුත් නිදහසෙන් පස්සේ නොයෙක් අන්දමට මේ තත්ත්වය නැති කරන්නට ප්‍රයත්න දරන බව අපිට ප්‍රත්‍යක්ෂයි. මම ඇස් දෙකෙන් දැකලා තියෙන 1961 අපේ බෞද්ධ පොතපත තිලෝරි ගණන් පටවගෙන ගිහිල්ලා විනාශ කරපු හැටි. ඒ නිසා මෙවැනි දේවල් නිදහසෙන් පස්සේ මේ රටට සිද්ධ වුණා. අදත් අන්තවාදී ක්‍රිස්තියානි නිකායකුත් අන්තවාදී මුස්ලිම් පිරිසකුත් කරන අපරාධ ගැන අපි හොඳින් දන්නවා. රටේ ලොකු බොහෝ දෙනෙක් මේ අන්තවාදී කණ්ඩායම් වලට පෞද්ගලික වාසිය තකරා සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මේ යුගයේ දේශපාලන කරන හාමුදුරු ඉන්න ඕන තරම්, සල්ලි හම්බ කරන හාමුදුරු ඕන තරම් ඉන්නවා, ප්‍රසිද්ධියට දේශපාලකයින්ට කඩේ යන හාමුදුරු ඕන තරම් ඉන්නවා. නමුත් ඇත්ත වශයෙන්ම බෞද්ධ ශිෂ්ටාචාරය ආරක්ෂා කරගන්න නම් බෞද්ධ පොතපත ආරක්ෂා වෙන්න ඕනේ කියලා ඒ වෙනුවට අපකප්ප වෙච්ච මම දන්නේ එකම එක හාමුදුරුවයි. හාමුදුරු ලස්සන හොඳ පොතපත ලියලා තියෙන උන්වහන්සේට මම ගරු කරනවා. නමුත් බෞද්ධ පොතපත 12,000ක් විතර අද ගන්න ඕන නම් දැක ගන්න ඕන නම් බලා ගන්න ඕන නම් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට යන්න ඕන. ඒ මධ්‍යස්ථානයට ගිහාම ඒ මධ්‍යස්ථානය ආරම්භ කරපු කිරම විමලජෝති ස්වාමීන් වහන්සේ කර කැපවීම ඕන කෙනෙකුට පේනවා. ඒ පොත් වහින්දන් 12,000 හාමුදුරු 24,000 හාමුදුරු විසින් පළ කරපුවා සිංහල ඉංග්‍රීසි භාෂාවලින්. ඒ වගේම දෙමළ භාෂාවන ටිකක් පොතපත තියෙනවා. උන්වහන්සේ ගැනයි මම මේ අද වචනයක් කතා කරන්න මාසි ගත්තේ. නොයෙක් විදිහේ විනාශකාරී ක්‍රියාවලට නායකත්වය දෙන්න ඕන තරම් භික්ෂුන් වහන්සේලා ඉන්නවා. නමුත් මේ විදිහ වැඩකට ජීවිත කාලයක් කැපගෙන භික්ෂුන් වහන්සේ කෙනෙක් හොයාගන්න අමාරුයි.
අපේ හාමුදුරුවෝ පුංචි කාලෙම මහණ වෙලා වැඩි දවස් යන්නේ නැතුව මැලේසියාවට ඒ වගේම සියමට ආදී රටවලට ගිහිල්ලා අධ්‍යාපන ලැබුවා. ඒ ඉන්න අපේ වැදගත් නායක හාමුදුරුවෝ සමග දාර්ශනිකයෙක්ද. ඒ වගේම උන්වහන්සේට අවස්ථාව ලැබුණා එහෙ ඉන්නකොට මේ කටයුතු ලේදෙන්න උදාහරණයක් වශයෙන් ඉන්දියාවට ගිය වන්දනාකරුවන් රැගෙන යන්න ඒ රටේ මැලේසියාවෙන් එවැනි අවස්ථාවක කාන්තාවක් වඩේ එරළ වැඩට ගිය වෙලාවේ ස්වාමීන් වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් ඒ කාන්තාව ඇදලා ගත්තා එතනින්. අන්න ඒ නිසා හාමුදුරන්ට ඒ කාන්තාව ආපසු ආවට පස්සේ බලාපොරොත්තු රහිතව කෝටි ගානක වස්තුවක් උන්වහන්සේට පරිත්‍යාග කළා. අත වශයෙන් ඒ වෙලාවේ හාමුදුරන්ට තිබුණා ඒකත් අරගෙන සීනි වරලා ගිහි ජීවිතයකට බහින්න. නමුත් ඒක ඉවරේ නැහැ හාමුදුරුවෝ. ඒ වගේ ඇමරිකාවේ ආදී රටවල ගිහිල්ලා ඒ ධර්ම කටයුතු ලේදෙනකොට උන්වහන්සේට පුදුම විදිහට එක එක්කෙනා මුදලින් පරිත්‍යාග දුන්නා. ආන්ද්‍රකලේ මේ සියලුම සල්ලි නාති කරන්නේ නැතුව පෞද්ගලිකව පාවිච්චි කරන්නේ නැතුව එකට එකතු කරලා තිබ්බා. සීය තමයි කාටත් නොකිය ශ්‍රී ලංකාවට පැමිණලා 1990 ගානේ ඉඳලා අද වෙනකම් උන්වහන්සේ බෞද්ධ සාහිත්‍ය සඳහා තමන්ගේ ජීවිත කාලය කැප කළේ. මේ වගේ බවන් දන්නවා හොඳ වැඩක් කරනකොට ඕන තරම් බැනු ගන්න වෙනවා. ඒවා හාමුදුරු ගණන් ගත්තේ නැහැ. ඒවට එක එක අර්ථ දක්වන්න හදනවා එක එක්කෙන. හාමුදුරු ඒව ගණන් ගත්තේ නැහැ. නිග්‍රහයෙන් නිශ්ශබ්ද වැඩ කරන වැඩ කරනම ගියා. ඒක ප්‍රතිඵලයක් වශයෙන් මං හිතන්නේ බෞද්ධ විරෝධී ක්‍රියා අද කෙරෙනේවට සුළු වශයෙන් හෝ උත්තරයක් දෙන එක හාමුදුරු කෙනෙක් තමයි වැඩ ඉතිහාසගත විය යුතු අපේ කිරණමලි ජෝති හාමුදුරුවෝ. 1992 ජනවාරි මාසේ තමයි තුමා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් පටන් ගත්තේ. 1993 වෙනකොට කොළඹ නගරයේ වෙනත් නගරවලත් සංඝ මධ්‍යස්ථාන ආරම්භ කළා. 1994 වෙනකොට සූත්‍ර පිටකය කාණ්ඩ 13කින් සිංහල භාෂාවට පරිවර්තනය කළා. දහම්පූර්ණ භාවනා මධ්‍යස්ථානයක් පටන් ගත්තා. දහම් යාත්‍රා නමින් ජංගම සේවයක් ආරම්භ කළා. 1995 වසරේ කුලදරුවන් 10 දෙනෙකු සසුන් ගත කරලා ධර්ම ප්‍රචාරය සඳහා පුහුණු කරා. 1996 වසරේදී අන්තර්ජාලයට බෞද්ධ පොතපත් එකතු කරා. 2002 වසරේදී බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව නවතු මුද්‍රණය කළා. 2004 සියලුම පාලි අටුවා ග්‍රන්ථ සිංහලට පරිවර්තනය කළා. 2005 ප්‍රථම වරට පාලි අටුවා ඉංග්‍රීසි භාෂාවට සිංහල භාෂාවට පරිවර්තනය කළා. 2005 ඉංග්‍රීසි භාෂාවෙන් දහම් පාසලක් ආරම්භ කළා. 2006 වසරේදී තංගල්ල මහරුවරට සියලු මහා ගොඩනැගිලි සංකීර්ණයක් ලබා දුන්නා. මැලේසියාව බෞද්ධ මහා විහාරය අනුග්‍රහයත් ඇතිව 2008 කිරල ධර්මානන්ද මහාවිද්‍යාලයට සමානාගාරයක් සහිත දෙමහා ගොඩනැගිල්ලක් ලබා දුන්නා. 2011 වසරේදී 2600 බුද්ධ ජයන්ති මන්දිරේදී කරා. 2014 වසරේදී හොරණ දෙකන්වල මිත්‍රිණී භූපද්‍යස්ථානයේ සහ ජාත්‍යන්තර බෞද්ධ දර්ශන පීඨය ආරම්භ කරා. මෙන්න මේවා ගැන කල්පනා කරනකොට මේ අප අද ජීවත් වෙන යුගයේ ඉන්න භික්ෂුන් වහන්සේලා අතරින් හැම දෙනාගේම ගෞරවයට පාත්‍ර විය යුතු ඓතිහාසික භික්ෂුන් වහන්සේ නමක් තමයි කිලෝමිලි ජෝති හිමිපාණන් වහන්සේ. උන්වහන්සේ තාම මැදිවියේ පසුවන කෙනෙක්. තාම වයසට ගියේ නැහැ. ඒ නිසා උන්වහන්සේට තව විශාල සේවයක් මේ රට වෙනුවෙන් කරන්න පුළුවන්. ඒ සඳහා අපි ඔක්කොම උන්වහන්සේට ධෛර්යය දෙන්න ඕන. ඒ වගේම උන්වහන්සේට ත්‍රිවිධ රත්නේ පීඨ සීනුව දේවතා උන්වහන්සේලාගේ ආශිර්වාදය උන්වහන්සේට ලැබෙන්නට ඕන මේ වැඩ ඉස්සරහට ගෙන යන්න. බෞද්ධයෙක් හැටියට උන්වහන්සේ ගැන මං හරි ආඩම්බර වෙනවා.
විශේෂයෙන් උන්වහන්සේ කර පරිත්‍යාගය පිළිබඳව තමන්ගේ පෞද්ගලික පාවිච්චයට අනිත්‍යදීපු දානමාන ආදී ගන්නේ නැතුව සියල්ලම බුද්ධ ශාසනයෙන් පරිත්‍යාග කිරීම. මේ විදිහට තවත් ආමුදුරු දානමක් ඉන්නවනම් බුද්ධ ශාසනය කාටවත් වඳ තමට බෑ.